කොහොමද ඔයාලට මේක අමුතු zombi virus එකක් මේ virus එක හැදුන zombiලා කරන්නේ මිනිසුන්ව කන එක නෙමේ කිස් කරන එක අදයි බලන්න හදන්නේ 2017 රිලීස් වුණ science fiction zombi comedy movie එකක් movie එකේ නම geohazard මේ වගේ videos හැමදාම බලන්න ඕන නම් අපේ home cinema සිංහල youtube channel එක subscribe කරලා තියාගන්න ඒ වගේම videos හොඳ නම් comment කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා එහෙනම් අපි යමු movie එක බලන්න मूवी का पटंगद्दीम अपीट पेन्नव अडवर्टीसमेंट लसन ग्यानुला मेक प्रसन्न करन एक दिखियनवा एगोल अलुद बेहता खोयागत्ता ए बेहतिंग ग्यानुलमाय हमोगम लसन करान पुलुवां ए वगेम ए बेहत गत्ता हम ग्यानुलमायंगे मोले क्रियाकारित्य विनस करला यागे स्नायु पद्धतिय सह शरीरे तीन अनित पद्धतीन विनस करला एगोल्लांग लोकेन लसनम ग्यानुलमाय बावट परिवर्तनय करनवा कियला ඉතින් පළවෙනි අවුරුද්දේ මේ බෙහෙත් පෙත්ත අලෙවි වෙනවා උණු කැවුම් වගේ. ගොඩක් ලෝකේ ඉන්න හැමෝම මේ පෙත්ත අරගන්නවා. මේ බෙහෙත කොච්චර හොඳද කියනවනම් මේ බෙහෙත ගන්න ඕනෑම කැත අවලස්සන ගෑනු ළමෙක් උනත් ඉතාමත් ලස්සන ගෑනු ළමෙක් බවට පත් වෙනවා මේ බෙහෙත බිව්වට පස්සේ. මේ බෙහෙත බිව්වම යාගේ ශරීරයේ හැඩය ලස්සන ගෑනු ළමෙක්ගේ හැඩයට පත් වෙලා මූණ වෙනස් වෙනවා ඉතාමත් ලස්සන ගෑනු ළමෙක් විදිහට. හැබැයි ගෑන් ළමයි මේක පාවිච්චි කරන්න අරගෙන අවුරුදු දෙකක් විතර යද්දී ඒගොල්ලන්ට එක එක සයිඩ් ඉෆෙක්ට්ස් වෙන්න පටන් ගන්නවා. සමහර අය ගොඩක් ඇලර්ජික් රියැක්ෂන් එකක් පෙන්නනවා. ඒ වගේම සමහර අයගේ මොලේ මැරිලා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් zombiලා විදියට හැසිරෙන්න ගන්නවා. ඔහේ ඇවිද ඇවිද ඔහේ හැසිරි හැසිරි ඒගොල්ලන්ට පොඩි දොරක් අරගන්න වැඩක්වත් කරගන්න බැරි වෙනවා මේ බෙහෙතේ සයිඩ් ඉෆෙක්ට්ස් නිසා. ඊට පස්සේ පරීක්ෂණ වලින් හොයා ගන්නවා මේ බෙහෙත නිසා ගොඩාක් ගෑනු අයට ඒගොල්ලන්ගේ මොලේට හානි කරනවා කියලා. මොලේ තියෙන ෆ්‍රන්ටල් ලෝබ් එක කුඩා වෙලා ඒගොල්ලන්ට කුඩා වැඩක්වත් කරගන්න සරල වැඩක්වත් කරගන්න තරමට බැරි වෙනවා කියලා. ඒ වගේම මේ බෙහෙත නිසා ඒගොල්ලන්ගේ සෙන්සර්ස් සතුට වේදනාව වගේ දේවල් ටික ටික නැති වෙලා යනවා කියලා මේ වෙලාවේ මේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. අන්තිමට මේ සයන්ටිස්ට්ලා හොයා ගන්නවා මේ හැදෙන රෝගය ඒගොල්ලන්ගේ වෛරස් එකක් විදියට ප්‍රචාරය වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් ඒගොල්ලොන්ට අමුතු වෛරස් එකක් හැදිලා තියෙනවා. ඒගොල්ලෝ මේ වෛරස් එකට නම දාලා තියෙනවා බියුටිෆුල් ගර්ල් වෛරස් කියලා. මේ වෛරස් එක හැදුන කට්ටිය zombiලා වගේ හැසිරෙනවා. හැබැයි ඒගොල්ලෝ මිනිස්සුන්ව කන්නේ. ඒගොල්ලෝ කරන්නේ ගිහිල්ලා මිනිස්සුන්ව කිස් කරන එක. කොහොම හරි මේ ලෙඩේ හැදුන කෙනෙක් පිරිමි කෙනෙක්ව කිස් කරොත් එයත් ෂණිකවම කාන්තාවක් බවට පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙලා ඒ පරිවර්තනය වුණ කෙනාට එයාට හම්බෙන හැම පිරිමි කෙනාවම කිස් කරන්න පටන් ගන්නවා. මේ අතරතුර අපේ ප්‍රධාන චරිතය කෝකේ යන වයාගේ යාළුවත් එක්ක මොකක්ද මේ වෙන්නේ මේ ගැන අපි මොකක්ද කරන්න කියලා වාහනේ කතා කර කර. ඒගොල්ලෝ ගිහිල්ලා ඉන්න වෙලාවක යාට එනවා මැසේජ් එකක් ඒගොල්ලෝ තාත්තගෙන් ගෙදර එන්න කියලා. ඊට පස්සේ කෝකේ ගෙදර ගිහිල්ලා බලද්දී ගෙදර ඉන්නවා පුටුවක් උඩ ලස්සන ගෑනු ළමෙක්ව බැඳලා. ඒ වෙලාවේ තාත්තා කියනවා මේ ගෑනු ළමයා කෝකේගේ සහෝදරයා කියලා. කෝකෝගේ සහෝදරයා දැන් සම්පූර්ණයෙන් ගෑනු ළමෙක් බවට පරිවර්තන වෙලා මොකද එයාව zombie ගෑනු ළමෙක් කිස් කරලා නිසා. කෝකේ මේක විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා ටක් ගාලේ ගෑනු ළමයාව චෙක් කරන්න හදනවා ඇත්තටම ගෑනු ළමෙක්ද කියලා. ඒ වෙලාවේ තාත්තා කෝකේව නවත්තලා කියනවා තාත්තා චෙක් කරා එයාගේ සහෝදරයා දැන් සම්පූර්ණයෙන් ගෑනු ළමෙක් බවට පරිවර්තනය වෙලා කියලා. ඊට පස්සේ ඒ සහෝදරයා පරිවර්තනය වුණා ගෑනු ළමෙක් විදියට එයා ඊට පස්සේ තාත්තාව කිස් කරන්න දඟලන නිසා තාත්තා එයාව ගැට ගහලා තිබ්බා කියලා තාත්තා කියනවා. කෝකේගේ යාළුවා මේ වෙලාවේ කියනවා නිවුස් එකක් දැකලා ඒ ගෑනු ළමයි කොහේ කිස් කරත් එයාව zombi කෙනෙක් විදිහට පරිවර්තනය වෙනවා කියලා කිස් කරන කෙනාව. ඊට පස්සේ මේ වෙලාවේ තාත්තාව එකපාරම පපුවේ අමාරුවක් වගේ හැදිලා වැටෙනවා පුටුව උඩට. ඒ වෙලාවේ තාත්තා පෙන්නනවා එයාගේ අත මේ කෝකේගේ සහෝදරයා පරිවර්තන වෙලාවේ කිස් කරලා කියලා. දැන් තාත්තාවත් ගෑනු ළමෙක් බවට හැරෙයි කියලා තමා කෝකේ හිතන්නේ. පස්සේ තාත්තා එකපාරම සිහි නැති වෙනවා. කෝකේ හිතනවා තාත්තා මැරුණා කියලා. එයාට රෙද්ද පුරවන්න යද්දිම තාත්තා ගෑනු ළමයෙක් විදියට පරිවර්තන වෙලා කෝකේව කිස් කරන්න එන්න පටන් ගන්නවා. පස්සේ කෝකේගේ යාළුවා පිහියක් දෙනවා මේ zombiලා දෙන්නව මරලා දාන්න කියලා. හැබැයි කෝකේගේ පවුලේ අය සම්පූර්ණයෙන් මැරිලා දැන් ඒගොල්ලෝ zombi ගෑනු ළමයි බවට පරිවර්තනය වුණාට කෝකේට මේගොල්ලන්ව මරන්න හිතෙන්නේ නැහැ. කෝකේ ඒගොල්ලන්ව බදලා දාලා එළියට එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ vehicle park එකට එද්දී ඒගොල්ලන්ගේ කාර් එකට නගින්න කලින් එතන ඉන්න තවත් zombie ගෑනු ළමෙක් මේගොල්ලන්ගේ පස්සෙන් එලවන් එනවා. මේගොල්ලෝ ඒ හින්දා පයින් මෙනවා නගරෙට දුවගෙන මේ ගැන කතා කර කර. ඒගොල්ලෝ පාරට ඇවිල්ලා බලද්දී මුළු නගරෙම දැන් වෛරස් එක පැතිරිලා බලන බලන තැන්වල පිරිමි කට්ටිය වෙලෝලා ගිහිල්ලා ගෑනු ළමයි ඇඟට පැනලා ඒගොල්ලන්ව කිස් කරන්න පටන් ගන්නවා.
ඒගොල්ල පොලිසියට කතා කරන්න යනවා බලද්දි පොලිසිය අයත් ඔක්කොම ගෑනු ළමයි විදියට පරිවර්තනය වෙලා ටික වෙලාවකින් බලද්දි ඒගොල්ලෝ ෆෝන්ස් වල සිග්නල්ස් උත් වැඩ කරන්නේ නැහැ කවුරු හරි ඔක්කොම ෆෝන් සිග්නල්ස් ඔක්කොම කපලා දාලා ඒගොල්ලෝ හිමීට එවිල්ලා බලද්දි දකිනවා මුළු පාර පුරාම ජෝම්බිල බවට පරිවර්තනය වුණ ලස්සන ගෑනු ළමයි ඉන්නවා කියලා ඒගොල්ලෝ එක්කෙනෙක් හරි මේගොල්ලන්ව කිස් කරොත් මේගොල්ලන්වත් සම්පූර්ණයෙන් ගෑනු ළමයි ජෝම්බි බවට පත් වෙනවා ඒ වෙලාවේ කෝකේ කියනවා යාළුවන්ට මේ ජෝම්බිලා ගෑනු ළමයින්ට ඇටැක් කරන්නේ නැහැ කියලා. ඒයින්ද හොඳම වැඩේ ළඟම තියෙන ෂොපින් මෝල් එකට ගිහිල්ලා ගෑනු ළමයි විදියට ඇඳගෙන වෙස්සලාගෙන එන එක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ කියලා මේ වෙලාවේ කියනවා. මේ වෙලාවේ කෝකේගේ යාළුවා කියනවා එහෙනම් උඹ ගිහිල්ලා පරිස්සමට ඇඳගනින් මෙතනින් උඹට කොහොමත් යන්න බෑ. ඒයින්ද මම ගිහිල්ලා මේ ගෑනු ළමයින්ව ඩිස්ට්‍රැක්ට් කරන්නම් කියලා. ඒ වෙලාවේ යාළුවා කියනවා උඹවත් ජෝම්බි කෙනෙක් විදියට පරිවර්තනය වෙයි මේගොල්ලෝ කිස් කරොත් කියලා. ඒ වෙලාවේ කෝකේගේ යාළුවා කියනවා කොහොමදත් මචං මම තාම ගෑනු ළමෙක්ව කිස් කරලා නැහැ මට කොහොමත් මැරෙන්නත් බෑ ගෑනු ළමෙක්ව කිස් නොකර එහින්ද මම යනවා ගෑනු ළමයි ගොඩක් මාව කිස් කරද්දී මට මැරුණත් කමක් නැහැ කියලා කෝකේගේ යාළුවා ඇවිදගෙන යනවා අනිත් ගෑනු ළමයින්ට පේන්න එතන ඉන්න zombiලා කොහොම හරි මේ වෙලාවේ zombi ගෑනු ළමයි ටික කෝකේගේ යාළුවා පස්සේ දුහද්දී කෝකේ හිමීට රින්ගනවා shopping mall එක ඇතුළට මේ වෙලාව අපිට පේන්නනවා කෝකේගේ යාළුවව ගෑනු ළමයි ගොඩාක් වට කරගෙන කිස් කරනවා කොහොම හරි කෝකේගේ යාළුවත් පස්සේ zombie ගෑනු ළමෙක් බවට පරිවර්තනය වෙන්නේ නැති කියලා අපිට හිතන්න වෙනවා ඊට පස්සේ කෝකේ shopping mall එක ඇතුළේ රිංගලා කවුරුත් නැහැ shopping mall එක ඇතුළේ එයා වාඩි වෙලා ඉන්නවා ඊට පස්සේ අපිට පෙන්වන්නේ හරියටම අවුරුද්දකට පස්සේ කෝකේ තාමත් ජීවත් වෙන්නේ මේ shopping mall එක ඇතුළේ ඒ වගේම beautiful girl virus එක මුළු චීනය පුරාම පැතිරිලා කියලා දැන් එයා දැනගන්නවා වගේම රේඩියෝ මැසේජ් එකක් හැමතිස්සෙම ප්‍රචාරය වෙනවා බේරිලා ඉන්න පිරිමි කට්ටිය සහ බේරිලා ඉන්න කට්ටිය එක එක තැන්වල ආරක්ෂාකාරීව කැම්ප්ස් හදාගෙන ඉන්නවා කියලා. හරි කෝකේ මේ shopping mall එකටලා තනියම ජීවත් වෙන්නේ. එයා ගෑනු ළමෙක් විදිහට වෙස්සලාගෙන ගිහිල්ලා අවශ්‍ය දේවල් හොයාගෙන එනවා කැම බීම සහ සප්ලයිස්. කොහොම හරි මේ වෙලාවේ ආයේ shopping mall එකට එද්දී කෝකේගේ පස්සෙන් ගෑනු ළමෙක් follow කරගෙන එනවා ඒ zombi කෙනෙක්. කොහොම හරි මෙයා zombi attack කරන්න හදද්දිම කෝකේට පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා ඒ zombiට attack කරලා යාව මරලා දානවා. ඒ වෙලාවේ ඒ ඇවිල්ලා ඉන්න පිරිමි ළමයාත් එක්ක තවත් ගෑනු ළමෙක් ඉන්නවා. හැබැයි එයාට මේ වෛරස් එක ඉෆෙක්ට් වෙලා නැහැ. ඊට පස්සේ මේ ආපු පිරිමි කෙනා කියනවා මේ ගෑනු ළමයාටත් වෛරස් එක ඇතුල් වෙලා තියෙන්නේ. හැබැයි එයා ඒකට ඉමියුන් කියලා. එයාගේ ඇඟ ඇතුලේ වෛරස් එක තියෙනවා. එයා කාවරි කිස් කරොත් ඒ කිස් කරන කෙනාව zombi කෙනෙක් විදිහට පරිවර්තනය වෙනවා. හැබැයි මෙයාට මුකුත් වෙලා නැහැ. මොකද මෙයා ඒකට ඉමියුන්. ඒ හින්දා මෙයාගේ ඇඟ ඇතුලේ වෛරස් එක තිබුණත් මෙයාට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ආපු මිනිස්සයා කියනවා එයාගේ නම ලීවේ කියලා. ඒ වගේම අර ගෑනු ළමයාගේ නම ෂෞකි කියලා. ඒ වෙලාවේ ලීවේ කියනවා එයා සර්වයිවල් කැම්ප් එකක ඉන්න එක්කෙනෙක්. එයා හොයාගෙන ආවේ තව බේරිලා ඉන්න කට්ටියව හොයාගන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඒ වගේම එයාම හොයාගෙන යද්දී ආට ෂෞකිව හම්බුණා. ඒ හින්දා එයා ෂෞකිවත් බේරගෙන ආවා කියලා. ගෑනු ළමයා තමා එයාට හොයා ගන්න පුළුවන් වුණ පළවෙනි ඉමියුන් එක්කෙනා. එහින්දා ඒ ගෑනු ළමයාත් අරගෙන ද ටවර් කියන තැනට යනවා. මොකද එතන සයන්ටිස්ට්ලා මේ ගැන රිසර්ච් කරනවා. මේ ගෑනු ළමගෙන් ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන තමා මෙයා ඒ ටවර් එක කියන තැනට මේ ගෑනු ළමයා වරයි යන්නේ. ලීවේ හිතනවා ෂෞකි නිසා මේ වෛරස් එක නවත්තන්න පුළුවන් වෙයි. එහෙම හිතලා තමා එයා මේ තැනට එක්කන් යන්න මහන්සි වෙන්නේ. ඒ වගේම ලීවේ කෝකේට එන්න කියනවා ඒගොල්ලන්ගේ සර්වයිවර් කැම්ප් එකට. මොකද එතන ඒගොල්ලන්ට මීට වඩා හොඳට පරිස්සමට ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ කොහොම හරි ඒගොල්ලෝ ගිහිල්ලා කෝකේගේ පරණ කාර් එක ස්ටාර්ට් කරන් පිටත් වෙනවා සර්වයිවර් කැම්ප් එකට යන්න. මේ අතරතුර ඒගොල්ලෝ දන්නේ නැතුව ඒගොල්ලන්ව ෆලෝ කරනවා පිරිමි කෙනෙක්. එයාත් ගෑනු ළමෙක් වගේ ඇඳගෙන එළියේ ඉන්නේ මේ කාර් එක. ඒගොල්ලෝ තවත් සර්වයිවර් කැම්ප් එකක කට්ටියක්. එයාලා අනිත් අයව හොරකම් කරලා මංකොල්ල කාලා තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ මේ කැම්ප් එකට ගියාම ලීවේ කරන්නේ ෂෞකිගේ කටට දානවා ඩිවයිස් එකක්. ඒ හින්දා අනිත් කට්ටිය පරිස්සම් කියලා මේ මිනිසුන්ට තේරෙන්න. මොකද ෂෞකි නෝමල් ගියොත් අනිත් මිනිස්සු හිතන්නේ මෙයා වෛරස් එක තියෙන කෙනෙක්. ඒ හින්දා බය වෙයි කියලා තමයි මේ කටට දාලා තියෙන්නේ මේ ඩිවයිස් එක. කොහොම හරි කෝකේ මේ ගෑනු ළමයාගේ ඩිවයිස් එක එයාට පුළුවන් වෙලාවට අරගන්න විදියට හදලා දෙනවා. එතකොට ඕන වෙලාවක එයාට ඒක අරගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මේගොල්ලන්ට හම්බ වෙනවා එතන ඉන්න ඉන්වෙස්ටිගේෂන් ටීම් එක. ඒගොල්ලෝ තමයි මෙතන ඉන්න ශක්තිමත්ම නිර්භීතම පිරිමි කට්ටිය. හැබැයි ඒගොල්ලෝ ගෑනු ළමයි විදියට ස්කූල් ගර්ල්ස් ලා විදියට ඇඳගෙන ඉන්නේ. මොකද එළියට ගිහිල්ලා බේරෙන්න පුළුවන් එකම විදිය ගෑනු ළමෙක් වගේ ඉන්න එක. ඒ ටීම් එකේ නායකයා තමයි ලීවේ. දැන් එයා ගෑනු ළමෙක් විදියට ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලන්ට එළියට යන්න මේ කට්ටිය එක්ක. මේ වෙලාවේ ලීවේ
කියනවා ඒගොල්ලෝ ගෙනියන්න හදන්නේ මේ ගෑනු ළමයාව ටවර් කියන තැනට ඒ වගේම ලීවේ කියනවා කෝකේට ඉන්න කියලා මේ කැම්ප් එකේ පරිස්සමට මේ අතරතුර මේ ටීම් එක දැන් ෂෞකි වෙක්කන් යන ටීම් එක යනවා යන අතරතුර ස්ටෝ එකකට ඒගොල්ලන්ට ඕන සප්ලයිස් ටිකක් ගන්න ඒගොල්ලෝ මේ පොඩි ලොරියේ ඒ සප්ලයිස් ටික පුරව ගන්නවා ඒ වගේම මේ අතරතුර කෝකේ හොයා ගන්නවා අර පුස්පායි ලීවේලා ගිය තැන ගැන ඒගොල්ලන්ගේ මංකොල්ලකාර ටීම් එකට ඔත්තු සපයනවා කියලා ඒ වෙලාවේ කෝකේ තේරුම් ගන්නවා ෂෞකි අනිත් ටීම් එකයි දැන් අනතුරක ඉන්නේ එහෙම ඉතලා යට අග්ගාලා මේ ස්පයිගේ බයික් එක අරන් යනවා ගිය කට්ටිය හොයාගෙන ඒගොල්ලන්ට අනතුරු අඟවන්න කොහොම හරි මේ ඉන්වෙස්ටිගේෂන් ටීම් එකට ඇටෑක් කරනවා අනිත් මංකොල්ලකාර කණ්ඩායම ඒ වෙලාවේ ෂෞකි හිර වෙනවා මේ ලොරිය ඇතුලේ කොහොම හරි ඉන්වෙස්ටිගේෂන් ටීම් එකේ ඉන්න ස්නයිපර් කෙනෙක් මේ ආපු මංකොල්ලකාරයින්ට වෙඩි තියන්න ගන්නවා ඒ වෙලාවේ කෝකේ තික්මන්ට ඇවිල්ලා ෂෞකිව බේරගෙන වෙන තැනකට එක්කන් ගිහිල්ලා එයාව හංග ගන්නවා මේ වෙලාවේ කොහොම හරි ඉන්වෙස්ටිගේෂන් ටීම් එකේ ගොඩාක් කට්ටිය මැරෙනවා මේ වෙඩි තබා ගැනීම නිසා අන්තිමට ඉතුරු වෙන්නේ ෂෞකේයි ලීවේයි කෝකේයි විතරයි කොහොම හරි මේගොල්ලෝ පැනලා යන්න හදද්දී අර මංකොල්ලකාර ටීම් එක ඇවිල්ලා මේගොල්ලන් අල්ල ගන්නවා ඒ වගේම මේගොල්ලෝ අර ඩිවයිස් එක ෂෞකීගේ කටට දානවා එයා බැරි වෙලාවක්වත් මේගොල්ලන්ට ඇටෑක් කරොත් කියලා හිතලා ඊට පස්සේ ෂෞකි ටග් ගාලා ඒ දාපු මවුට් ඩිවයිස් එක ගලව ගන්නවා මොකද කෝකේ කලින් හදලා දුන්නා යාට ඒක ගලව ගන්න පුළුවන් විදියට ඒත් එක්කම එයා ටග් ගාලා පැනලා අර ඇවිල්ලා ඉන්න මංකොල්ලකාර ටීම් එකේ නායකයාගේ අත කිස් කරනවා ඊට පස්සේ මේ නායකයා බිමට වැටෙනවා එයාව දැන් කාන්තාවක් විදියට පරිවර්තනය වෙමින් තියෙන්නේ ඊට පස්සේ එයාගේ ටීම් එකේ හිටපු අනිත් කට්ටිය ෂෞකිට බයේ දුවන්න ගන්නවා ඒගොල්ලන්වත් පරිවර්තනය කරයි කියලා හිතලා ඊට පස්සේ මේගොල්ලෝ යනවා ඒගොල්ලන්ගේ වාහනේ තියෙන තැනට මේ වෙලාවෙ තෙන්ට මේ වෛරස් එක තියෙන ගෑනු ළමයි ගොඩක් ඇවිල්ලා ඉන්නේ ඊට පස්සේ මේ වෙලාවේ ලීවේ කියනවා මම එතෙන්ට ගිහිල්ලා මේ ගෑනු ළමයි ටික මරලා දාන්නම් පොඩ්ඩක් මෙතන ඉන්න කියලා ඊට පස්සේ ලීවේ ගිහිල්ලා එතන වෛරස් එක තියෙන ගෑනු ළමයි ටික මරලා දාලා වාහනේ අරන් කට්ටිය පිටත් වෙලා යනවා මේම ටිකක් දුර යද්දි ලීවේ කියනවා වාහනේ නවත්තන්න මට බහින්න ඕනේ කියලා මොකද එයාවත් අර සටන වෙලාවේ අර ගෑනු ළමයි කිස් කළා දැන් එයාටත් මේ වෛරස් එක ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ කෝකේ ප්‍රොමිස් කරනවා ලීවේට එයා කොහොම හරි ෂෞකිව ගෙනියන්නම් කියලා ද ටවර් කියන තැනට ඊට පස්සේ ලීවේ බහැලා මෙතනින් පිටත් වෙලා යනවා එදා අර මේගොල්ලෝ ආරක්ෂාකාරී තැනක නැවතිලා ඩ්‍රින්ක්ස් ටිකක් අරගෙන කතා කර කර ඉන්නවා ඒ වෙලාවේ ෂෞකි කියනවා මේ වෛරස් එක එන්න කලින් එයා විවාහ ගිවසගෙන හිටියේ එයාට වෛරස් එක තියෙනවා කියලා දන්නේ නැතුව එයා එයාගේ හස්බන්ඩ්ව කිස් කරා කියලා ඊට පස්සේ කොහොම හරි කෝකේ මේ ගෑනු ළමයාව සනසනවා කොහොම හරි ඊළඟ දවසේ වෙද්දි මේගොල්ලෝ මේ ද ටවර් කියන තැනට එනවා හැබැයි ඒගොල්ලෝ ඇවිත් බලද්දී එතන කවුරුත් නැහැ වගේ තමා පේන්නේ දැන් ඒගොල්ලන්ට තේරෙනවා ටවර් කියන එක ඇටෑක් කරලා කියලා zombiලා දැන් ඒගොල්ලන්ට හිතා ගන්න බෑ මොකක්ද කරන්න කියලා මේ වෙලාවෙම zombiලා විදියට පරිවර්තන වුණ මේ ලස්සන ගෑනු ළමයි ටිකක් එනවා මේගොල්ලන්ට ඇටෑක් කරන්න ඒ වෙලාවෙ එතන එහා පැත්තේ තියෙන ෆැක්ටරි එකක ඉඳන් වෙඩි තියනවා මේ එන zombiලාට පිරිමි කට්ටියක් මේගොල්ලන්ව බේර ගන්න ඇත්තටම මේ ටවර් එක කියන එක තියෙන්නේ ඒ එහා පැත්තේ තියෙන ෆැක්ටරි එකේ දැන් එකතු වෙලා ඉන්නවා සෝල්ජර්ස්ලා ටිකකුයි සයන්ටිස්ට්ලා ටිකකුයි මේ ලෙඩේට මොකක් හරි බෙහෙතක් හොයාගන්න කියලා හිතාගෙන. ඒ වගේම මේ ටවර් එකේ නායකයා මේගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන නිලධාරියටත් මේගොල්ලන්ව හඳුන්වලා දෙනවා. ඒ වගේම මේගොල්ලෝ ෂෞකිගේ බ්ලඩ් සෑම්පල්ස් ටිකක් ගන්නවා මේ රිසර්ච් එකට චෙක් කරලා බලන්න. ඊට පස්සේ ගෑනු ළමයා යනවා එයාට දීලා තියෙන රූම් එකට රෙස්ට් කරන්න. මේ අතරතුර මේ කණ්ඩායමේ නායකයා කෝකේට පෙන්නනවා එයාගේ ෆැසිලිටි එකේ ඉතුරු වටපිටාව. එයා මුලින්ම ගෙනියනවා ලැබ් එකකට මේ සයන්ටිස්ට්ලා පරීක්ෂණ කරන ඒ වෙලාවේ එතන සයන්ටිස්ට්ලා බ්ලඩ් සෑම්පල්ස් ගැන චෙක් කර කර පරීක්ෂණ කර කර ඉන්නේ. ඒ වගේම එතන ලැබ් එකේ ඉන්ෆෙක්ට් වුණ ගෑනු ළමයි ටිකක් ගැට ගහලා තියෙනවා ඒගොල්ලන්ගේ පරීක්ෂණ වලට ගන්න කියලා හිතාගෙන. ඒ වගේම මේ ෆැසිලිටි එකේ තව තැනක් තියෙනවා පොඩි ළමයි ටිකක් ඉන්න. කෝකේට මේක ප්‍රශ්නයක්. ඒ වෙලාවේ මේ නායකයා කියනවා මේ පොඩි ළමයින්ව ළඟදි බේරගෙන ආවේ ඒගොල්ලන්ව මෙතන පරිස්සමට තියන් ඉන්නවා කියලා. එහෙනම් කෝකේ මේ ගැන ගොඩක් හිතන්නේ නැහැ. එදා අර කට්ටිය මේකතු වෙලා කෑමකට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ වෙලාවේ ඒගොල්ලෝ ප්‍රධාන ડોක්ටර් හොඳටම බීලා ඉන්නේ. එයා කියනවා මේ ලෙඩේ හොඳ කරන්න ඕන දේවල් ගන්න ඕනේ ෂෞකිගේ බ්‍රේන් එකෙන් කියලා. ඒ නිසා ෂෞකිව මරන්න වෙනවා කියලාත් මේ වෙලාවේ මේ ડોක්ටර් බීලා කියවනවා. ඒ වගේම මේ ડોක්ටර් කියනවා ඒ වුණත් මේ හදන ඇන්ටිඩොට් ටික මදි වෙනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු ටික බේර ගන්න කියලා. ඉතින් කෝකේ බලනවා මේ නායකයා දිහා කන්ෆියුස් වෙලා වගේ. ඒ වෙලාවේ යාට තේරෙනවා මේ නායකයා මේ හැමදේම දැනගෙන ඉඳලා තියෙන්නේ කියලා. එයා ටක් ගාලා එතන ඉන්න නායකයාට අල්ලු කළා දාලා ෂෞකිවත් අරගෙන එතනින් දුහල බේරෙන්න හදන්නේ. ඊට පස්සේ
මේ කණ්ඩායම ඉන්න සෝල්ජර්ස්ලා ටික මේගොල්ලන්ව ෆලෝ කරන්න පටන් ගන්නවා. කොහොම හරි මේගොල්ලෝ දුහගෙන යද්දී එක රූම් එකක් ඇතුළට යනවා. ඒ රූම් එක ඇතුළේ ඉන්නවා ඉන්ෆෙක්ට් වෙලා නැති ඉමියුන් ගෑනු ළමයි ටිකක් තවත් හිර කරලා තියාගෙන. කොහොම හරි මේගොල්ලෝ මේගොල්ලන්ගෙන් වැඩි විස්තර අහන්න කලින් පිටිපස්සෙන් ආපු අර සොල්දාදුවෙක් කෝකේට ගහලා සිහි නැති කරනවා. ඊට පස්සේ කෝකේට සිහියෙද්දී අර නායකයා මෙතන ඉන්නවා. එයා කියනවා මේ වෛරස් එකට ඉමියුන් කට්ටියට කියන්නේ විස්ඩම් ස්පීසීස් කියලා කියලා. ඒ වගේ මේ වෙලාවේ කියනවා ඒගොල්ලන්ගේ මොලේ තියෙනවා දුර්ලභ කිමිකල් එකක්. ඒකෙන් තමයි මේ වෛරස් එකට ඕන බෙහෙත හොයාගන්න වෙන්නේ කියලා. ඒ වගේ මෙයා කියනවා මේ කිමිකල් එක අරන් මේ වෛරස් එක නවත්තන්න පුළුවන් කියලා. එයාගේ ක්‍රියාව හොඳ වුණත් එයාට මේ ගෑනු ළමයින්ව මරන්න වෙනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේ ඇන්ටිඩොට් එක හැදුවත් ඒක හරියයි කියලා කියන සාර්ථකත්ව වෙයි කියලා කියන ප්‍රතිශතය ඉතාමත් අඩුයි. එහෙම තියාගෙන තමයි මේ ගෑනු ළමයි ටික මේ නායකයා මරන්න හදන්නේ මේ ඇන්ටිඩොට් එක හොයාගන්න. වගේ මෙයා කියනවා අර අල්ලන් ඉන්න අනිත් ගෑනු ළමයි ටිකත් එක්ක එකතු කරලා එයාගේ ඉන්න සෝල්ජර්ස්ලා අර පොඩි ළමයින්ව උපද්දව ගත්තා කියලා. ඒකෙන් පේන්නේ මෙයා ඒ පොඩි ළමයින්වත් තියාගෙන ඒගොල්ලන්ගෙත් මොලේ තියෙන රසායනික තීවි අරගෙන මේ බෙහෙතට ප්‍රයෝජනට ගන්න හදනවා කියලා. මොකද ඒගොල්ලෝ අර විස්ඩම් ස්පීසීස් ලාගේ ළමයි හින්දා ඒගොල්ලන්ටත් ඒ කිමිකල් එක ඇවිල්ලා තියෙනවා කියලා තමයි මේ නායකයා හිතන්නේ. ඒ වෙලාවේ කොහොම හරි කෝකේ කියනවා මේ නායකයාට මමත් මේ වැඩේට උදව් කරන්නම්. මොකද මිනිස් සංහතිය අනාගතය පවතින්නේ මේ පරීක්ෂණය මත කියලා. ඒ වගේම එයා කියනවා එයාට අන්තිම පාරට ෂෝකියව බලන්න ඕනේ කියලා. ඒ වගේම එයා ගිහිල්ලා හම්බෙලා කියනවා ෂෝකිට මොකද මෙතන සෝල්ජර්ස්ලාත් ඉන්නවා. එයා මේ කණ්ඩායමේ නායකයාට උදව් කරන්න තීරණය කරා. ඒ හින්දා එයාට සපෝට් කරන්න කියලා. ඒ වගේම මේ වෙලාවේ ෂෝකි ගොඩක් තරහෙන් කෝකේ දිහා බලන් ඉන්නවා. මොකද ඒ ගෑනු ළමයි ටික ඔක්කොංගම මේ වැඩේ නිසා මැරෙන නිසා. කොහොම හරි කෝකේ පිටත් වෙලා යද්දි කියනවා ෂෝකිට මේ ගෑනු ළමයින්ට එයාගේ මවුත් ඩිවයිස් එක දාලා මේගොල්ලන් එළියට එක්කන් එන්න සර්ජරි එකට ගෙනියද්දි කියලා. ෂෝකිට මේ කියපු අදහස තේරෙනවා. එයා එතන ඉන්න ගෑනු ළමයි ඔක්කොටම කියනවා කොහොමද මේ මවුත් ඩිවයිස් එක අන්ලොක් කරගන්නේ කියලා. ඊළඟ දවසේ මේ ගෑනු ළමයින්ට ලස්සන ඇඳුම් අඳලා සර්ජරි එකට ගෙනියන්න හදන්නේ. ඒ වගේ මේගොල්ලන්ට මවුත් ඩිවයිසස් දානවා. මේ මවුත් ඩිවයිසස් ටික කෝකේ ඔක්කොම මොඩිෆයි කරලා තියෙන්නේ. ऑपरेशन එක පටන් ගන්න හදද්දිම මේ ගෑන් ළමයි ටික ඒගොල්ලන්ගේ මවුත් ඩිවයිසස් ටික අයින් කළා. ඒගොල්ලන් ඔපරේට් කරන්න එන දොස්තරලා ඔක්කොංගම කිස් කරනවා. ඊපස්සේ කෝකේ හිමීට යනවා ඉන්ෆෙක්ට් වෙලා ඉන්න ගෑන් ළමයින්ව හිර කරලා තියෙන තැනට. ඊට පස්සේ ආ ගිහිල්ලා ඒගොල්ලන්ව රිලීස් කරනවා. ඊට පස්සේ රිලීස් කරපු ගෑන් ළමයි ටික මේ ෆැසිලිටි එක ඇතුළේ ඉන්න අනිත් සෝල්ජර්ස්ලාට ඇටෑක් කරන්න ගන්නවා. ඊට පස්සේ අර බේරිච්ච ගෑන් ළමයි ටික දුහලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ බබාලා ඉන්න රූම් එකෙන් බබාලවත් අරන් පිටත් වෙලා යනවා. කොහොම හරි මේ ටීම් එකේ නායකයවිල්ලා මේ දෙන්නට පහර දෙනවා. ඒ වෙලාවේ කෝකේව පාත් කරලා පිහියෙන් ඇනලා මරන්න හදද්දිම ෂෝෂි ඇවිල්ලා මේ නායකයව කිස් කරනවා. මේ වෙලාවේ කොහොම හරි ෂෝකීට මේ නායකයා පිහියෙන් ඇනලා. ඊට පස්සේ ෂෝකි කෝකේ ගිහිල්ලා එතන තියෙන රේඩියෝ ස්ටේෂන් එකෙන් බේරිලා ඉන්න කට්ටියට අනවුස්මන්ට් එකක් දෙනවා මේ ටවර් එකේ කරපු වැඩේ ගැන. ඒ වෙලාවේ කෝකේ දන්නවා ෂෝකිව බේරගන්න විදිහක් නැහැ කියලා. මේ වෙලාවේ යාට ඇනිලා තියෙන විදිහ අනුව කෝකේ මේ ගෑන් ළමයාව දාලා යන්න කැමතිත් නැහැ. ඊට පස්සේ ආ රේඩියෝ ටවර් එකට වෙලා මේක අනවුස් කරලා එතන තියෙන වයර් දෙකක් ෂෝට් කරනවා මේ ටවර් එක පුපුරලා යන විදිහට. මේ වෙලාවේ කොහොම හරි ඒ ඇතුළේ ඉන්න zombiලත් එක්කම මේ ටවර් එක පුපුරලා යනවා. මේ වෙලාවේ අන්තිම වතාවට ෂෝකි කෝකේව කිස් කරනවා. ඒත් එක්කම අර එළියේ ඉන්න බේරිලා ගිය අම්මලා ටික ටවර් එක දිහා බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ තීරණය කරනවා ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන මොකක් හරි එකකින් වෛරස් එකට ප්‍රතිකර්මයක් හොයාගන්න කියලා. ඒගොල්ලෝ එතනින් පිටත් වෙලා යනවා. මෙතනින් මේ ෆිල්ම් එක ඉවර වෙනවා. මේ වගේ තවත් අමුතු ෆිල්ම් බලන්න ඕන නම් දිගටම හෝම් සිනමා සිංහල YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් සුපිරි චිත්‍රපටයකින් හම්බෙමු. ගිහින් එන්නම්. වැඩේ හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ජය වේවා.